හැමෝම පිළිගන්නවා ආයුබෝවන් කියලා. එහෙනම් අපි අද හම්බ වෙන්නේ කලණය අලුත් පාඩමකින් හම්බ වෙන්නේ මේ පාඩම කලණය යටතේ අපිට අධ්‍යයනය කරන්න තියෙනවා කොටස් කිහිපයක්. මම එපිසෝඩ් කිහිපයක් අරගෙන ඒ ටික ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ටික මම වඩාත්ම මුලින් නම් ප්‍රාථමික විදිහට මම කියලා දෙන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. මොකද කලණය කියන කොටස් ඔයගොල්ලන්ට ගොඩක් කට්ටියට හම්බ වෙලා නැහැ. ඕ ලෙවල් වලදී හම්බ වෙන්නේ නැහැනේ. 10 කලා අවසරයේදී ශ්‍රේණි වලදී අපිට කලින් නම් වීජ ගණිතයේ කොටස් ඔක්කොම කතා කරපු සාකච්ඡා කරපු ඔක්කොම පාහේ හම්බ වුණා. නමුත් මේ කලණය කියන කොටස ගොඩක් කට්ටියට අලුත්. A level science නෙමෙයි maths කරපු කට්ටියට නම් කලණය කියන කොටස ආවරණය වෙනවා. සෑහෙන කොටසක් ආවරණය වෙනවා. නමුත් බහුතරයක් ඉන්නේ maths science කරපු කට්ටිය නෙමෙයිනේ. ඒක නිසා ගොඩක් කට්ටියට මේ කලණය කියන කොටස හම්බ වෙන පළවෙනි අවස්ථාව තමයි මේ අවස්ථාව. ඒක හින්දා මම ගොඩක් ප්‍රාථමික විදිහට මේ කොටස් ටික ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳටම බලන්න, හොඳටම තේරුම් ගන්න. මම ටිකක් කලින් කලා වගේ ස්පීඩ් කරන්න නේද ටිකක් ස්ලෝඩි කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හරිනේ. හරේ නම් පාඩම් පටන් ගමු කලණේ. කලණේ කියන ගැටතේ අපිට තියෙන්නේ හදාරන්න ශ්‍රිතහා සීමා කියලා තියෙනවා. ශ්‍රිතහා සීමා ඊට පස්සේ තියෙනවා අවකලණය. ඊට පස්සේ තියෙනවා අනුකලණය. ඊට පස්සේ තියෙනවා කලණේ භාවිත. කොහොම තමයි සිලබස් එකේ නම් තියෙන්නේ? කලණේ භාවිත. මම ඉස්සෙල්ලම කලණයට එන්නේ ඉස්සෙල්ලා මේ එක තමයි බෑග්ග්‍රවුන්ඩ් එක. මේ ටික ඉස්සෙල්ලා හදාරන්න ඕනේ. ශ්‍රිත සහ සීමා කියන කොටස වෙනම අරගෙන එපිසෝඩ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම මම ඉස්සෙල්ලම අධ්‍යයනය කරන්නේ. ඊට පස්සේ කලණේ අනුකලණය කලණේ භාවිත. හරිම වැදගත් මාතෘකාවක් ටිකක්. හරිම වැදගත්. ගොඩක්ම වැදගත් මේ කලණය. ඒක හින්දා මුලින්ම මම කියලා දෙනවා මාත් එක්කම රැඳිලා ඒ විදිහට අපි කරගෙන යන පාඩම එක. එහෙනම් අපි ඉස්සෙල්ලම එමු ශ්‍රිතහා සීමාවලට. ශ්‍රිතහා සීමාවල මේක ටිකක් ලොකු පාඩමක් නෙමෙයි. නමුත් පොඩ්ඩක් මම හිමින් කරන හින්දා ශ්‍රිත කියන කොටස මම ඉස්සෙල්ලම අරගෙන ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලොත් එක්ක. හරිනේ. රයිට්. එහෙනම් අපි ශ්‍රිත පටන් ගමු ඉස්සෙල්ලම කලණේ යටතේ. හරි බලන්න. ශ්‍රිත ගැන මම පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දාලා තියෙනවා. හරිනේ. ශ්‍රිත. ඔයගොල්ලෝ ශ්‍රිත කියන්නේ මොනවද කියලා දැනටමත් දන්නවා ඇති. ශ්‍රිත අපිට හම්බ වෙලා තියෙනවා. ශ්‍රිත. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ functions කියලා. functions. function කියන්නේ උත්සව නෙමෙයි. ශ්‍රිත වලට කියනවා function කියලා. හරිද? ශ්‍රිත අපිට හම්බ වෙලා තියෙනවා විවිධ තැන්වල. ඔයගලන්ට අර සමීකරණ තියෙන හම්බ වෙලා තියෙනවා. ඒත් ශ්‍රිතම තමයි. x වර්ග ධන y වර්ග x ධන 2 ඒ වගේ අර වීචේ ප්‍රකාශන ඒ ශ්‍රිත ආකාරයෙන් ශ්‍රිත විදිහට හම්බ වෙලා තියෙනවා. නමුත් ශ්‍රිත ගැන අපි ඊට වඩා formal විදිහට ඊට වඩා ගැඹුරට ගිහින් ශ්‍රිත ගැන ඉගෙන ගන්න ඕනේ. මොකද හම්බ වෙන හැම එකක්ම ශ්‍රිතයක් නෙමෙයි. හරිද? ඒකෙන් ඉඳලා ශ්‍රිතයක් කියන්නේ ශ්‍රිතයක ලක්ෂණ ශ්‍රිතයක් හඳුනගන්නේ කොහොමද? මොකද්ද ශ්‍රිතයක් කියලා කියන්නේ? සහ ශ්‍රිතයක මේ සාමාන්‍ය සරල අර්ථ දැකීමක් මේ තියෙන්නේ. ඒ ටික අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඒකින්ද මම පොඩි අර්ථ දැක්වීම ડિස්ක්‍රිප්ෂන් එකේ ලියලා තියෙනවා ශ්‍රිතවල. මේක පොඩ්ඩක් මම කියවනවා. ඔයගොල්ලෝ පුළුවන් නෝට් ඩවුන් කරගන්නවා නම් නෝට් ඩවුන් කරගන්න. මුලින්ම යනවා නම් ලේසි අපිට. හරිද? කියනවා x p අගය. දැන් ශ්‍රිත ගන්නවා නම් මොකක් හරි අගයන් වීජ ප්‍රකාශන වීජ අගයන් දෙක අතර සම්බන්ධතාවය නිරූපණය කරන්න එපා. එතන x සහ y විතරක් නෙමෙයි ඕන අගයන් දෙකක් ගන්න හැකියි. නමුත් ගණිතයේදී බහුලව යොදාගෙන ඉන්නේ x සහ y. ඒකට හේතුවක් විදිහට ගන්නත් පුළුවන්. මේ කාටිසිය තලයේ තියෙනවානේ. ඛණ්ඩාංග තලයේ y x තමයි බහුල විදිහට භාවිත කරන්නේ. ඒක නිසා ගොඩක් දුරට x සහ y තමයි ගන්නෙ ශ්‍රිතයන් නම් කිරීමේදී. ඒක ඒකමයි වෙන්නෝ කියලා නීතියක් නම් නැහැ. හරිද? රයිට්. හරි මම මේක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නම්. හරි බලමුකෝ මේක. මේක බලන්න කියවල බලන්න. x හි අගය ඥාත වූ විටකදී. දැන් ඥාත අඥාත කියන්නේ මොකක්ද කියලා දන්නවනේ? ඥාත කියලා කියන්නේ දන්නා අගයක් වූ විටකදී x හි අගය ඥාත අගයක් වූ විටකදී y හි අගය නිර්ණය කිරීමට හැකිවන පරිදි. y වල අගය හොයාගන්න පුළුවන් වෙන විදිහට x නම් විචලනයක් y නම් විචලනයකට දක්වන සම්බන්ධතාවය සරලව ගත්තම x යන්න y හි ශ්‍රිතයක් ලෙස හඳුන්වනු ලැබේ. හඳුන්වයි. හරිද? ඕක තමයි අර්ථ දැක්වීම. දැන් මේක තිබ්බම නිකන් කතාවට කියවහම නිකන් වැල් බයිලයක් වගේ. හරි. මේක ඔහොමම කියලා ඔයගොල්ලෝ නෝට් ඩවුන් කරනවා නෝට් ඩවුන් කරගන්න මම උදාහරණ ආශ්‍රයෙන් කියලා දෙන්න පැහැදිලිව. හරිද? මේ වගේ එකක් තමයි අර්ථ දැක්වීමකට එන්නේ. හරිද? හරි මම මේක දැනට මකනවා. Thank you.
අපි බලමු ඒ කිව්ව කතාව උදාහරණයක් විදිහට බලමුකෝ උදාහරණයක් විදිහට මම අරගන්නවා y = x = 1 හරිද මේක ශ්‍රිතයක්ද ශ්‍රිතයක් ඇයි ශ්‍රිතයක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්න හින්දා මම කිව්ව හින්දා මිසක් හරිද ශ්‍රිතයක්ද නැද්ද කියලා කියන්න අර අත්දැකීමත් එක්කම යන්න ඕනේ හරිද දැන් අපි හිතමු මේක ශ්‍රිතයක් මේක තමයි ශ්‍රිතයක් මේ දෙන්නේ එක්තරා ශ්‍රිතයක් හරිද එතකොට අර අහුද අත්දැකීමක් පොඩ්ඩක් ඔලුවේ තියාගන්න බලන්න හරිද මේ කියන කතාවත් එක්ක අර්ථ දැක්වීම කියලා කියන්නේ මොකද්ද x වලට විවිධ අගයන් දුන්නාම y නිර්ණය කරන්න පුළුවන් කියලා නේද එතකොට අපි දෙනවා මෙන්න මේ x වලට අගයන් x වලට 1 2 3 4 ආදී විවිධ අගයන් දුන්නාම උදාහරණයක් විදිහට බලන්න x ට 1 දුන්නාම x = 1 වුණාම y වල උත්තරේ කීයද y = 2 හරිද අපි නිකමට අගයන් ටිකක් දාගෙන යන්නකො x y x y හරිද x 1 වුණොත් y 2යි x 2 වුණොත් කීයද මෙතන 2 ආවම y 3යි x 2 වුණොත් y 3යි x 3 වුණොත් y 4යි x 4 වුණොත් y 5යි අන්න සම්බන්ධතාවයක් තියෙනවනේ හරිද x ට විවිධ අගයන් දෙද්දී y විවිධ අගයන් ගන්නවා හරිද එතකොට අන්න එහෙම සම්බන්ධතාවය අන්න ඒ ඔස්සේ යන සම්බන්ධතාවය ශ්‍රිතයක් කියලා කියනවා නමුත් ශ්‍රිතයක් කියන එක තව විස්තර කරලා ඉවර නැහැ හරිද අන්න ඒ වගේ සම්බන්ධතාවයක් කියලා හිතාගන්න ඒ වගේ වීජ ප්‍රකාශනාකාරකයේ සම්බන්ධතාවය තමයි ශ්‍රිතයක් කියලා කියන්නේ හරිද x ට අගයන් දුන්නා y ට අගයන් ගත්තා x ට තව අගයන් දුන්නා y ට තව අගයන් ගත්තා හරිද එතකොට දැන් මේ වගේ ශ්‍රිතයක දැන් ශ්‍රිතයක් වුණාම x සහ y වලින් විතරයි මම දරන්න ගන්නේ. එතන p කියලා මෙතන දැන් තංගව මෙතන තිබ්බොත් මේ x වල ශ්‍රිතයක් තමයි y කියලා කියන්නේ. p සමානයි 2 q ධන q වර්ග ධන a. එතකොට මොකද්ද q වල ශ්‍රිතයක් ඒක. හරිද? මම දැන් කතා කරන්නේ x සහ y වල ශ්‍රිතයක් ගැන විතරයි මම දැන් කතා කරන්නේ. හරිද? පැහැදිලි කිරීමේ පහසුව තකා. එතකොට අපි මේ වගේ එකට x ට අගයන් දෙන්නේ. x ට අගයන් දෙද්දී ඒ අණුව තමයි y වෙනස් වෙන්නේ. x ට තමයි අපි අගයන් හවරන්නේ. ඒ අණුව y වෙනස් වෙනවා. එහෙනම් මේකෙදි අපි කියනවා x ට අපි දෙනවන අගයන් ඒ දෙන අගයන් වලට අණුව තමයි y හැඩගෙන. අපි දෙන අගයන් වලට අණුව තමයි y කියන එකනාගේ output එක එළියට එන්නේ. හරිද? x ට අගයන් තමයි අපි input කරන්නේ. y ට අගයන් තමයි output වෙන්නේ එළියට. හරිද? එතකොට එහෙමනම් මේ අවස්ථාවේදී අපි කියනවා මෙන්න මේ x ට කියනවා. එතකොට අපි ස්වායත්ත විචලන කියලා. මොකද්ද දැන් මේකේ විචල්‍ය දෙක මෙයා විචල්‍ය නෙමෙයි මෙයා අගයන් වෙනස් කරද්දි මෙයාත් වෙනස් වෙනවා මෙයාට විවිධ අගයන් දෙන්න පුළුවන් විවිධ අගයන් දෙන්න පුළුවන් කියන්නේ ඒක කොහොමද විචල්‍යයක් ඒ අගයන් වලට මෙයා ඒ අගයන් ගන්නවා එතකොට මෙයාත් විචල්‍යයක් අන්න විචල්‍ය දෙක අර්ධ දෙකීම වලට විචල්‍ය දෙක සම්බන්ධතාවයක් තියෙනවා හරිද ඒ වගේම තමයි අපි x අගයන් පවරන්න පුළුවන් එක එක අගයන් අපි x ට පවරනවා x අගයන් පවරනවා කියන්නේ එයා ස්වායත්ත විචල්‍ය වෙනවා ස්වායත්ත විචල්‍ය වෙනවා හරිද ස්වායත්ත විචල්‍ය කියන්නේ ස්වායත්ත විචල්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් කියන ස්වායත්ත කියලා කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් එයා නිදහස් නිදහස් විචල්‍ය ඒ කියන්නේ එයාට විවිධ අගයන් පවර ගන්න පුළුවන් එයාට ඕන ඕන අගයන් දා ගන්න පුළුවන් එයා ස්වාධීන හරිද ඒ අණු එයාට දෙන අගයන් අණුව තමයි එයාගේ උත්තරේ තීරණය වෙන්නේ y කීයද කියලා තීරණය වෙන්නේ එතකොට මෙයාට කියනවා අපි එහෙනම් ස්වායත්ත විචල්‍ය මේ විචල්‍ය වර්ග දෙකම විචල්‍ය වුණාට මෙයාට කියනවා ස්වායත්ත විචල්‍ය එහෙනම් මෙයාගේ නම මොකද්ද? පරායත්ත විචල්‍ය. පරායත්ත විචල්‍ය. එහෙනම් මෙයා මත තමයි මෙයා නඳාපවතිලා තින්නේ. මෙයා මත තමයි මෙයා පරායත්ත වෙන්නේ. මෙයා විලාකයන් ගන්නවා. ඒ මත තමයි මෙයා නඳාපවතින්නේ. ඒ නිසා මෙයාට අපි කියනවා පරායත්ත විචල්‍ය කියලා. මෙයා සෝයාත්ත විචල්‍ය, මෙයා පරායත්ත විචල්‍ය. හරිනේ? ඒ ටික ඔලුවට යන්න. ඇති නේද? රයිට්. හරිනේ? අපට විවිධාකාර ස්වායත්ත ප්‍රායත්ත සම්බන්ධතාවයන් හම්බ වෙනවා. ඒ කියන්නේ විවිධාකාර ශිත හම්බ වෙනවා. මම ශිත වල උදාහරණ කීයක් දෙන්නම්කෝ. y වලින් මම යන්නේ y සමම යන්නම්කෝ. y සමානයි x ධන 1. ඕක ශිතයක්. හරිද? ඒ වගේම y සමානයි x වර්ග ධන 2ක් x ධන 5. ඕක ශිතයක්. ඊට පස්සේ තියෙනවා y සමානයි ලබු 10 පාදයට x. ඕක ශිතයක්. මතකද ඉතින් ලබු කරද්දී අපි ශිතයක් කියලා පස්තරමුත් දැන්දා වගේ. ඊට පස්සේ තමයි y සමානයි ඊවල x මේක ශ්‍රිතයක්. තව ශ්‍රිත තියෙනවා. එක එක ශ්‍රිත තියෙනවා. වීජ ගණිතය වෙන්න අවශ්‍යතාවය වෙන එක එක ශ්‍රිත. මේ බලන්න මේකත් ශ්‍රිතය. y = sin x. y = cos x. සොයාගෙන ත්‍රිකෝණමිතික ශ්‍රිත. ඔයගේ ශ්‍රිත අම්බාණක තියෙනවා. හරිද? අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ හරිම උන්චි පරාසයක් තමයි ශ්‍රිත වල අධ්‍යයනය කරන්න තියෙන්නේ. අපි ඒ ටික හරියට හදාරමු. හරි. දැන් ශ්‍රිත ගැන ස්වායත්ත විචල්‍ය කියන්නේ මොකද්ද? පරායත්ත විචල්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නවා. සාමාන්‍යයෙන් ශ්‍රිතයක් හිම ලියද්දී මේ පැත්තට ලියන්නේ පරායත්ත විචල්‍ය වංගත පැත්තට වෙන්න ස්වායත්ත විචල්‍ය දහමත පැත්තට වෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් ලියන්නේ එක එහෙම පිළිගත්ත එකක් කියලා කියන්න බෑ සාමාන්‍ය ලියන ප්‍රැක්ටිස් එක හරිද එතකොට ස්වායත්ත විචල්‍ය මොකද්ද පරායත්ත විචල්‍ය මොකද්ද කියලා අපි අමතක ගන්න ඕන සිතයක් වුණාම
හරි ඊට පස්සේ දැන් අපි කතා කරමු ශ්‍රිතයක අංකණය කරන ක්‍රම හරිද අපි ඒකට යන්නකෝ ශ්‍රිත අංකණය ගැනත් අපි හරියට දැනගන්න ඕනේ ශ්‍රිත අංකණය කොහොමද ශ්‍රිතයක් අංකණය කරන්නේ දැනටමත් ඔයගොල්ලෝ දන්නවා ශ්‍රිතයක් අංකණය කරන විදිය වයිහා x වල ශ්‍රිතයක් අංකණය කරන්නේ දැන් අපි මම කියලා දුන්නානේ වයිහා x කියන්නේ y කියලා කියන්නේ පරායත්ත විචල්‍ය x කියලා කියන්නේ ස්වායත්ත විචල්‍ය ඒ විදිහට දින ශ්‍රිතයක් අංකණය කරන්නේ කොහොමද ඔතන y සමානයි අදාළ ශ්‍රිතය x වල ශ්‍රිතයක් වෙන්න ඕනේ උදාහරණයක් විදිහට x වර්ග ධන 2 x 2 ගමු x වර්ග ධන 2 ඔය අවශ්‍ය ශ්‍රිතය හරිද ඔය තියෙන්නේ ශ්‍රිතය අංකණය කරන විදිය හරිද p හා q ශ්‍රිතය ගමු p හා q වල එතකොට මෙතන p කියලා කියන්නේ අපි ගන්නෙ පරායත්ත විචල්‍ය k කියලා ගන්නෙ ස්වායත්ත විචල්‍ය එහෙනම් කේවල ශ්‍රිතයක් වෙන්න එපැයි හරිද කේවල ශ්‍රිතයක් වෙන්න එපැයි k ඍණ 1 කියලා ගමු ඔන්න කේවල ශ්‍රිතයක් කියලා ඒ මොකක්ද ඒකේ p මේක x සහ y නු වෙන්න අවශ්‍යතාවයක් නැහැ හරිද මේ තියෙන්නේ කේවල ශ්‍රිතයක් ඒ ශ්‍රිතය නම තමයි p මේ තියෙන x වල ශ්‍රිතය එයාගේ කියන නම තමයි y හරිද ඔය තියෙන්නේ ශ්‍රිත අංකණය කරන විදිය හරිද එතකොට මෙන්න මේක මෙදින x වල ශ්‍රිතයක් තමයි ඒක y මෙදින k වල ශ්‍රිතයක් ඒක y x වල ශ්‍රිතයක් කියන එකට අපි පොඩි සලකුණක් දෙනවා සංකේතයක් දෙනවා x වල ශ්‍රිතයක් කියන එක අදහස් කරනවා fx කියන එකේ හරිද f වරහක් ඇතුළත x නේ f වල කියන්නේ ෆන්ක්ෂන් කියන එක ෆන්ක්ෂන් x කියන්නේ x වල ෆන්ක්ෂන් එක x හරිද මේක අංකණය කරන්න පුළුවන් එහෙනම් මේකත් fx ද නැහැ මේක x වල ශ්‍රිතයක් නෙමෙයි මේක k වල ශ්‍රිතයක් එහෙනම් fk වරහක් ඇතුළත මෙහෙම තමයි ලියන්නේ f අකුර ලියලා ෆන්ක්ෂන් කියලා ලියන්න තමයි f අකුර දාන්නේ k fk කියන්නේ k වල ශ්‍රිතයක් ඒ කේවල ශ්‍රිතය සමානයි p ඒක හරියට ඒක වෙනම දෙයක් හරිද එයාට කියන නමක් තමයි නමක් ඉදිරියට ගෙන එයාගේ පරායත්ත විචල්‍ය තමයි වෙලියන්නේ හරිද p p සමාන fx කියලා ලිව්වම එහෙනම් මෙහෙම ලියන්නත් පුළුවන් p සමාන fk කියලා ලිව්වම p සමාන k කියලා කියන්නේ මොකද්ද මේ fk කියලා කියන්නේ මෙන්න මේක එහෙනම් p සමාන k ඍණ 1 ඒ වගේ ලියන්න පුළුවන් fk මෙතන fx හරිද ශ්‍රිතය කන්නේ විදිහට මෙන්න මෙතන තියෙන විචල්‍ය ආශ්‍රයේ මේ විදිහට අංකණය කරන්න පුළුවන් ශ්‍රිතය එහෙම තමයි මින් ඉදිරියට කරන්නේ ගොඩක් තැන්වලදී බහුලව මම වෙනවා ඉතින් අංකණය කරන්න අන්නේ විදියට හරිනේ තව දුරටත් මම කියන්නම්කො fx සමාන මේ වගේ එකක් ගමුකො x වර්ග ධන 2x ධන 1 මේ තියෙන්නේ මොකද්ද x වල ශ්‍රිතයක්නේ ඒක fx කියලා අංකණය කරනවා x වල ශ්‍රිතය මෙන්න මේක x වල ශ්‍රිතය x කියලා දිනවා නේ විචාරයෙන් දින x x වල ශ්‍රිතයක් කියලා කිව්වේ සමානයි x වල ශ්‍රිතයක් මෙන්න මේක x වල ශ්‍රිතයක් හරිද එතකොට ඒ ශ්‍රිතය අපිට y සමානයි කියලා ගන්න පුළුවන් y සමාන fx කියලා ගන්න පුළුවන් එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ එහෙනම් ඒ ශ්‍රිතයම ලියන්න බලා y සමානයි x වර්ග ධන 2x ධන 1 පරායත්ත විචලනත් එක්ක ලියව සයත්ත විචලන ටික හරිද අන්න ඕක තමයි ශ්‍රිතය කියලා කියන්නේ හරිනේ එතකොට ශ්‍රිතයක් නිරූපණය කරන්න මේ fx විතරද ගන්න පුළුවන් නෑ fx විතරක් නෙමෙයි ශ්‍රිතයක් නිරූපණය කරන්න ඕන අකුරක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ සාමාන්‍යයෙන් වැඩි සම්භාවිතාවයක් තියෙන මේ f අකුර ගන්න මොකද මේ ෆන්ක්ෂන් කියන එකට ෆන්ක්ෂන් x x වල ෆන්ක්ෂන් එක x වල ශ්‍රිතය කියන එක තමයි මේකේ අර්ථය තියෙන්නේ f අකුර විතරක් නෙමෙයි ඕන අකුරක් ගන්න පුළුවන් සමානට මෙහෙම ගන්න පුළුවන් අපිට u u සමානයි g v කියලා ගත්තොත් එහෙම මෙයා මොකද්ද මේ u කියලා කියන මොකද අපිට දැන් තේරෙන්න ඕනේ මේක තමයි පරායත්ත විචල්‍ය හරිද පරායත්ත විචල්‍ය ඉන්නේ u එතකොට a කියන u පරායත්ත විචල්‍ය සමාන වෙනවා මෙන්න මේ gv කියන සිද්දේකට එහෙනම් මේ මේ විචල්‍ය මොකක්ද ඉන්න ඕනේ විචල්‍ය ඉන්න ඕනේ v අකුරුලින් තමයි විචල්‍ය ඉන්න ඕනේ එහෙනම් u සමානයි මෙහෙම ගන්න පුළුවන් gv කියන්නේ gv මෙතන ඕන අකුරක් දාලා ලියන්න පුළුවන් හරිද ඕන අකුරක් දැම්ම වරහන දැම්ම ඒ අදාළ සිද්දේ විචල්‍ය තමයි මෙතන දාන්නේ හරිද ස්වායත්ත විචල්‍ය gv වල සිද්දක් ගමුක අපේ නේද v වර්ග වෙන 2p තන එක. ඔන්නම් v වල ශ්‍රිතය. u සමානයි මේක. මේක සමාන gv කියන ශ්‍රිතයට. හරිද? ඔය තමයි ශ්‍රිත අංකණය කරන විදිය. හරිනේ. right. එතකොට ඔයාලට මතක ඇති මම කලින් කිව්ව අර්ථ දැක්වීම. හරිද? ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න පාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අයිඩියා එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්නකො. එතකොට අපිට හම්බ වෙන x සහ y සම්බන්ධ හැම සම්බන්ධතාවයක්ම ශ්‍රිතයක්ද? වැදගත් ප්‍රශ්නයක් එන්නේ අපිට හම්බ වෙන x සහ y හැම සම්බන්ධතාවයක් x සහ y සම්බන්ධතාව දෙන x y විතරක් නෙමෙයි විචල්‍ය අතර සම්බන්ධතාව තියෙනවානේ ඒ හැම විචල්‍ය සම්බන්ධතාවයක්ම ශ්‍රිතයක්ද උදාහරණයක් විදිහට බලමුකෝ මේ බලන්නකෝ මේ y සමාන x ධන 1 ඒක නම් දැන් හතරලානේ අපි ඉස්සෙල්ලා මේක මම ශ්‍රිතයක් කියලා මුලින්ම කිව්වනේ ආ මේක ශ්‍රිතයක් හරිද මේක ශ්‍රිතයක් මේක බලන්නකෝ y සමානයි x වර්ග ධන 3 මේක ශ්‍රිතයක්ද ඔව් මේකත් ශ්‍රිතයක් ඒකත් මම කලින් කිව්වද ඔයද මට මතකයි
y සමානයි x ගණයේ ධන 5 ධන අවස්ථාව. ආ මේක ශ්‍රිතයක්. ගැටලුවක් නැහැ. හරිද? එතකොට මේක ගන්නකො y වර්ග සමානයි x. මේක ශ්‍රිතයක්ද? xy සම්බන්ධතාවය. මේක ශ්‍රිතයක්ද? නෑ 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 මේක ශ්‍රිතයක් නෙමෙයි. හරිද? ඔයාලගේ LMS note එකේ නම් මම කියවද්දි මම දන්නේ නැහැ මගේ note එකේ විතරද කියලා. සමන x සහ y අතර තියෙන සම්බන්ධතාව හැම එකම ශ්‍රිතයක් ගණන් හා එකල සලකලා තියෙනවා. නමුත් x සහ y ඒ කියන්නේ විචල්ල දෙයක් අතර සම්බන්ධතාවයක් තිබු පමණින් ඒ දෙක ශ්‍රිතයක් හැමදෙසිම ශ්‍රිතයක් නම් වෙන්නේ නැහැ. හරිද? ඒක හරියට ඔළුවට දාගන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ නැත්තේ? මොකද්ද ලක්ෂණ? එහෙනම් අපි දැනගන්න ඕනේ ශ්‍රිතයක් නම් ශ්‍රිතයක ශ්‍රිතයක් වෙන්න ලක්ෂණ මොනවද යාගේ? ඇයි යාට ශ්‍රිතයක් කියලා කියන්නේ? ඇයි මේක ශ්‍රිතයක් නොවෙන්නේ? මේව ශ්‍රිතයක් කියලා ඇයි මේක ශ්‍රිතයක් නොවෙන්නේ? හරිද? අන්නේ ලක්ෂණ ටික හොඳට ඔළුවට දාගන්න ඕනේ. එතකොට ශ්‍රිත කියලා පාඩම නැති. හරිද? මේක ලොකු කොටසක් නෙමෙයි. හරිම ලේසි කොටසක්. හරිම ඉන්ටරෙස්ටිං කොටසක්. මෙන්න මේක ඇවිල්ලා අයිඩියා එක පොඩ්ඩක් ඔළුවට දාගන්න ඕනේ. හරිද? මේක ශ්‍රිතයක් නෙමෙයි. හරිද? ඇයි මම එහෙම කිව්වේ? බලන්නකෝ. හරි මම මේක දැනටම අහනවා. අපි බලමු කතා කරලා සාකච්ඡා කරලා බලමු. ශ්‍රිතයක් වෙන්න තියෙන අවශ්‍යතාව ටික. හරිනේ? ඇත්තනම් මේ ශ්‍රිතයක් කිව්වම මන්ද ඉස්සෙල්ලා කිව්වනේ y = x + 1. මේ ශ්‍රිතයක් ඇත්තම දකින්න නිකන් ඔයාලා ටිකක් පොඩි මැෂින් එකක් විදියට. හරි ලේසි මේ වැඩේ. හරිද? y = x + 1 පොඩි මැෂින් එකක්. බලන්න පොඩ්ඩක් මැෂින් එකක් මේක මැෂින් එකක්. දැන් හිතන්නකෝ මේකට පස් ගුලියක් දැම්මහම මේකෙන් ලස්සන රූපයක් නැගිලා වෙනවා. හරිද? මාකර සතෙක් ගියේ. මැටි ගුලියක් දැම්මම මැටි වලින් සතෙක් හැදලා යනවා මේක. අකුල් අන්න වලියක් තියෙන සතෙක්. හරි. ඒ කියන්නේ මෙහෙම නිකන් දැම්මම මෙහෙම වෙන්න නැහැ. ඒක ලොකු process එකක් යන්න ඉබයි. ඒක වෙලා convert කරලා ගානට ඇදලා පිච්චිලා ගානට ගෙලලා යනවා. හරිද? අන්න ඒ වගේ දෙයක් නේ මෙතන වෙන්නේ. හරිද? අපි දානවා මේ පැත්තට සංඛ්‍යා මනහර දානවා 1 2 3. මේ ඇතුළේ x දාන එක කියන process එක වෙනවා. හරිද? දාන සංඛ්‍යාවට මේ ඇතුළේ එකක් එකතු වෙනවා. එකක් එකතු වෙලා දාන සංඛ්‍යාව එකයි නම් එකට එකක් ඇතුලෙන් එකතු වෙනවා x දාන එක කියන process එක යන ඇතුලේ මේ දාන සංඛ්‍යාව තමයි x කියලා කියන්නේ විචලනය හරිද x සමාන 1 එකක් ගන්න නම් 1 2 3 4 එහෙම දානවා දාන්න දැම්මම x එක දැම්මොත් එහෙම x ට මැටි ගුලියක් දැම්මොත් එහෙම මැටි වලින් සතෙක් කියනවා එක එක දැම්මොත් එහෙම ද දෙක වෙනින් උත්තරේ ඒ වෙනවා දෙක හරිද ඒ වගේම දෙක දැම්මොත් එහෙම يعني මැටි නැතුව වෙන මොනවා හරි ගුලියක් දැම්මොත් ඉතින් තමයි කිරි මැටි නැත්තාම මෙන්න මාඛර කියලා ඉතින් රිජි ෆෝම් ගන්නොත් එහෙම රිජි ෆෝම් වලින් සතෙක් හැදලා යනවා අන්න 3 x 2 x 3 දැම්මොත් එහෙම 3 1 4 වෙලා යනවා හරිද ලස්සන නිකන් පොඩි මැෂින් එකක් වගේනේ මේ ශ්‍රිතයක් කියලා කියන්නේ හරි එතකොට මේ x අගයන් දැම්මහම මේ පැත්තේ න අගයන් වලට මොනවද කියන්නේ y අගයන් මේ y එන්නේ සමානයි y නේ y අගය මේ පැත්තේ x අගයන් දැම්පහම ගාමුහම මේ පැත්තේ ධන 1ක් ඇඩ්ඩේලා දැන් මෙතන ධන 1 විතරයි තියෙන්නේ වෙන මොනවා හරි තිබ්බනම් මෙතන ධන 1 එකේ වර්ගය හරි මොකක් හරි තිබ්බනම් ඒ වැඩේ වෙලා process එක වෙලා යනවා මේ පැත්තේ ඒ උත්තර වලට කියනවා y වගේ y අගයන් කියලා හරිද ඒ කියන්නේ මේ පැත්තේ input කරන අගයන් මේ තියෙන්නේ මේ දින input කරන අගයන් ටික මේ පැත්තේ මේ දින output එක ඇතුලේ මැෂින් එකේ process එක ඇතුලේ වෙනවා වෙලා වැඩේ වෙලා ගානට එළියට එනවා output එක හරිද ආන් ඒ වගේ පොඩි සංකල්පයක් තමයි මේ ශ්‍රිතයක් කියලා කියන්නේ හරිද හරි එතකොට අපි බලමු අපි බලමු එහෙනම් ශ්‍රිතයක් වෙන්නේ කොහොමද ශ්‍රිතයක් නොවෙන්නේ කොහොමද කියන කාරණා ටික හරිද මම දැනට මේක මකනවා හරි බලන්නකෝ ශ්‍රිතයක් වෙන්න වෙන මේ ලක්ෂණ තියෙන්න ඕනේ හරිද මේ කරුණු ටික හරි වැදගත් හොඳට බලා ගන්න මෙච්චර කරුණු මම හිතන්නේ මේ ඔයගලගේ નોට් එකේවත් තිබුණ නැහැ LMS નોට් එකක් නතු නමුත් මේවා කියන්නේ නැතුව යන්න බෑ ඉස්සරහට පාඩම හරියට ඉගෙනගෙන යන්න හරිද මොකද ලක්ෂණ මේක පොඩ්ඩක් කියව ගන්නකො අවසාන નોට් ඩවුන් කරගෙන මම කියවනවා x හා මෙතන x කියලා ගන්න කැපිටල් x හරිද කැපිටල් x මෙතන කැපිටල් y මම හේතු y කියලා පැහැදිලි කරන්න අනිවාර්යයෙන් පැහැදිලි කරනවා x හා y කැපිටල් x හා කැපිටල් y හරිද කුලක දෙකක් නම් xc මේ සෑම අකුරක්ම කැපිටල් අකුරු xc සෑම අවයවයක්ම xc සෑම අවයවයක්ම yd ඇති අනන්‍ය අවයවයකට අනන්‍ය අවයවයකට සම්බන්ධ වන අනන්‍ය අවයවයකට සම්බන්ධ වන x හා yc ඇති සම්බන්ධතාවය ශ්‍රිතයක් යයි කියලා කියනු ලැබේ හරිද මම දන්නවා මොකුත් තේරුන්නේ නැහැ වනි හරිද තේරෙන්න විදියකුත් නැහැ එහෙනම් මැජික් කයක් වෙන්න එපා හරිද මම දැන් ඒක පැහැදිලි කරලා දෙන්නම් එතකොට තේරෙනවා අනිවාර්යයෙන් හරිද හරි මෙහෙම බලමුකෝ
අපි මේ මේක අර ඉස්සෙල්ලා ගත්ත උදාහරණයම y සමානයි x + 1. ඔය වගේ සම්බන්ධතාවයක් ගමුකෝ. හරිද? මේ තියෙන්නේ සිම්පල් ලබු. හරිද? මේ තියෙන්නේ ශෘතිය. ශෘතිය දින විචල්්‍ය තමයි මේ සිම්පල් වලින් මම කියන්නේ. හරිද? මේකට අපිට එක එක අකුරු ගාවම එක එක ඉලක්කම් අපි මේකට ආදේශ කරන 1 2 3 4 එහෙම දෙන්නමනේ. එතකොට ඒ අනුව මේකට පිළිතුරු වෙනවනේ. 1 2 3 4 ඒ වගේ පිළිතුරු ගාවනේ. අන්නේ ඉලක්කම් සෙට් එක මෙතනට ගන්නවා. මෙතනට දාන අගයන් ටික වෙනම ගන්නවා. හරිද? මෙතනට දාන අගයන් ටික මම කුලකයක් විතර ගන්නවා. කුලක ගැන ඔයගලන්ට මම කියලා දුන්නේ නැහැ. නමුත් දැනට හිතන්නකෝ අර වෙන් රූප සටහනකින් කුලක ගැන අංකණය කරන්නේ. තල වශයෙන් මම මෙහෙම කුලකයක් අංකණය කරනවා. මේ දින x. අන්න කැපිටල් x. කැපිටල් ලකුණු දැම්මම කුලකයක්. මේ සිම්පල් ලකුණු කියන්නේ විචල්යයක්. කැපිටල් ලකුණු දානවා. කැපිටල් ලකුණු දැම්ම ගමන් මේ x ට ගන්න පුළුවන් අගයන් පරාසය. අගයන් සෙට් එක. අන්න එකට කියනවා කුලකයක්. ඒ අගයන් කුලකේම මම මෙතන අංකණය කරන්නේ. මම කීපයක් විතරක් ගන්නවා. 1 2 3 4 විතරක් ගමුකෝ. හරි. ඊට පස්සේ y වල අගයන් කුලකය බලමුකෝ. y කියලා කියන්නේ පරායත්ත විචල්‍ය. y වල අගයන් කුලකය වෙනකොට කැපිටල් y. හරිද? කැපිටල් y. සිම්පල් y කියන්නේ විචල්‍ය. කැපිටල් y කියලා ගන්න එයාට විචල්‍යට ගන්න පුළුවන් අගයන් සෙට් එක. විචල්‍යට එන අගයන් සෙට් එක. ගන්න පුළුවන් නෙමෙයි එන. ඇයි ගන්න පුළුවන් නෙමෙයි එන කිව්වේ? මෙයා අනුව නෑ තීරණය වෙන්නේ. එයාට එන. මෙයා අනුව එයාට එන අගයන් සෙට් එක. මෙයාට එක දැම්මොත් මම අගයන් කීපයක් විතර ගන්නේ. තව තියෙනවා. හරිද? එක දැම්මොත් එනවා. එක දැම්මොත් එක්ස්ට y වල උත්තරේ 2 එනවා. දෙක දැම්මොත් 3 වෙනවා. 3 දැම්මොත් 4 වෙනවා. 4 දැම්මොත් 5 වෙනවා. ආන් බලන්නකෝ. මෙන්න මේකයි කතාව. හරිද? x වල සෑම x අගයකටම 1 දැම්මොත් තමයි 2 එන්නේ. 2 දැම්මොත් එන්නේ 3. අන්න 3 දැම්මොත් නම් එන්නේ 4. 4 දැම්මොත් එන්නේ 5. 4 දැම්මොත් 3 එන්නේ නැහැ. හරිද? මේ සමීකරණය අනුව. හරිද? මේ ශ්‍රිතයට අනුව. 4 දැම්මොත් 5. 5 දැම්මොත් එහෙම 6 වෙන්නේ. හරිද? මම ඒ ටික ලියලා නැහැ. අන්න බලන්නකෝ. x වල සෑම අගයකටම අනන්‍ය වූ y අගයක් තියෙනවා. අන්න කතාව පොඩ්ඩක් කතාවත් එක්ක පොඩ්ඩක් ටැලි කරලා බලන්න. x වල සෑම අගයකටම අනන්‍ය වූ එයාට එකටම අනන්‍ය වූ අගයක් තියෙනවා. එක දැම්මොත් 2 එන්නේ. එයාට අනන්‍ය වූ අගයක් තියෙනවා. දෙකට අනන්‍ය වූ අගයක් තියෙනවා. හරිද? x වල x කියන්නේ x කියන කුලකයේ x කියන කුලකයේ 3 කියන ඉලක්කමට අදාළ අනන්‍ය අගයක් තියෙනවා y කියන කුලකයේ 4. ඒක තමයි එයාගේ අනන්‍ය අගය. අන්න එහෙම එකට කියනවා ශ්‍රිතයක් කියලා. හරි මලේ සීනේද? ඔකට තේරෙන්නද කියලා මම හිතනවා. හරිද? බලන්නකෝ තුම් දාන ඉන්පුට් එකට අදාළ අනන්‍ය අග අවුට්පුට් අගයක් තියෙනවා. ඉන්පුට් එකට අදාළ අනන්‍ය අවුට්පුට් අගයක් තියෙනවා. හරිද? අර මැෂින් එකේ සංකල්පයත් එක්ක මතක තියාගත්තා නම් ඒත් ලේසි මේක පොඩ්ඩක් ඔළුවට දාගන්න. හරිද? මෙයාට අනන්‍ය කියන්නේ මෙයාට තියෙන සම්බන්ධතාවය. මේ තියෙන්නේ. මේ සම්බන්ධතාවයට අපි නමකුත් කියනවා. ඒක ඒක සම්බන්ධතාවය කියලා. ගණිතයේදී යොදන වචනය ඒක ඒක සම්බන්ධතාවය. හරිද? එහෙනම් මේ ඒක ඒක සම්බන්ධතාව මේ ආකාරයේ සම්බන්ධතාවය අනිවාර්යයෙන්ම ශ්‍රිතයක්ද? ඖෂිතයක්. හරිද? හේතුව මෙතන පැහැදිලි වෙනවානේ. x වල තියෙන කුලකේ අනන්‍ය වගේ. අනන්‍යයට අනන්‍ය අගයක් තියෙනවා. අනිත් පැත්තේ අවුට්පුට් අගය. හරිද? ඉන්පුට් අගයට අනන්‍ය අගයක් අවුට්පුට් එකෙන් තියෙනවා. හරිද? ඉන්පුට් එකට අදාළ අනන්‍ය අගයක් අවුට්පුට් එකෙන් තියෙනවා. අපිට මේ වගේ සම්බන්ධතාවයකට කියනවා x ට අනන්‍ය එක අගයක් තියෙනවා. y ට අනන්‍ය අගයක් තියෙනවා. මේ වගේ සම්බන්ධතාවයකට කියනවා අපි ඒක ඒක සම්බන්ධතාවයක් කියලා. හරිද? හරි. ඊට පස්සේ අපි බලමුකෝ තව අවස්ථාවක්. මම ඊට පස්සේ අර සිතියන්ද නැද්ද කියලා ඔයගොල්ලෝත් එක්ක කතා කරානේ y = x² කියලා එක. හරිද? මේක සිතියක්ද නැද්ද? මේක සිතයක් කියලා කිව්වනේ මේක සිතයක්. ඇයි සිතයක් කියලා කියන්නේ? ඒකත් මේ අරෝම පැහැදිලි කරන්න. හරිද? හරි. එතකොට අපි ගමුකෝ මම එතකොට දැනට මේක මකනවා නේද? හරි. දැන් අපි ඒ වගේ සිතයකට යමුකෝ y = x² කියලා එක. හරිද? එතකොට y වලට ගන්න පුළුවන් x වලට x බලමු ඉතින් x වලට ගන්න පුළුවන් කුලක සෙට් එක මොකද්ද? කැපිටල් x. හරිද? එතකොට මේ පැත්තෙන් එනවා y කැපිටල් y. හරිද? x වලට ගන්න පුළුවන් සෙට් එක බලමු මම නිකන් 1 2 3 තරම් දානවා. 1 දැම්මොත් 1 දැම්මොත් එහෙම එකේ වර්ග වෙලා y ට එන උත්තරේ කීයද? 1 දැම්මොත් එකම තමයි එන්නේ. 2 දැම්මොත් y ට එන්නේ කීයද? 4. 3 දැම්මොත් y ට එනවා කීයද? 9. හරිද? අන්න බලන්නකො ඊට පස්සේ මම බලනවා නිකන් මෙතනට ඍණ 1 දාලා. ඍණ 1 දැම්මොත් ඍණ 1 වැඩි කිරීම ඍණ 1 උත්තරේ වර්ග වෙලා ඍණ 1 ගන්න දානනේ. අන්න එනවා උත්තරේ 1. ධන 1. මම ආයෙ කියන්නේ නැහැ ධන 1 මෙතන තියෙනවා. අන්න බලන්නකො. 1 දැම්මොත් 1 එනවා. 2 දැම්මොත් 4 එනවා. අනන්‍යගයක් තියෙනවා.
පුනදැම්මොත් 9 එනවා අනන්‍ය අගයක් තියෙනවා මෙයාට අනන්‍ය අගයක් තියෙනවා මෙයා ඒක එක සම්බන්ධතාවයක් වගේ නේද හරි ඒක එක සම්බන්ධතාවයක් නෙමෙයි මොකද ඍණ එක දැම්මත් එක එනවා ආ ඍණ එක දැම්මත් එන්නේ එක ආන් බලන්නකෝ මේ වගේ සම්බන්ධතාවයක් මොකද්ද මේ වගේ සම්බන්ධතාවයකට අපි කියනවා බහුවේග සම්බන්ධතාවයක් කියලා බහුවේග හරිද හරි x වල සෑම අගයකටම අනන්‍ය වූ y අගයක් තියෙනවා හරිද x වල සෑම අගයකටම අනන්‍ය වූ y අගයක් තියෙනවා දැන් කලින් එකේ නම් තිබුණේ කොහමද මේකට මේක විතරයි මේකට මේක විතරයි මේකට මේක විතරයි හරිද මේකට මේක විතරයි හැබැයි ඒක දෙකම පොදුයි මේකටත් පොදුයි මේකටත් පොදුයි හරිද එතකොට මේ x වල අගයට තමයි x වල අගයන් දෙකකට තමයි මේ එක අගයක් එන්නේ ඒක ප්‍රශ්නයක්ද නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ මොකද බහුවේග සම්බන්ධතාවයක් ඒක හරිද x වල අගයකට අනන්‍ය අගයක් තියෙනවා මේ අගයට අනන්‍ය අගය මේක හැබැයි මේ අගයට මේක අනන්‍ය වුණා කියලා ප්‍රශ්නයක් නැහැ y පැත්තේ අවුට්පුට් එකේ මේ අගයට මේක අනන්‍ය වුණා කියලා ප්‍රශ්නයක් නැහැ හරිද මෙයාට අනන්‍ය එකක් තියෙනවා හැම අවයවයකම අනන්‍ය එක අගයක් තියෙනවා මෙයාට අනන්‍ය මේක මෙයාට අනන්‍ය මේක මෙයාට අනන්‍ය මේක මෙයාට අනන්‍ය මේක මෙයාටයි මෙයාටයි දෙකටම අනන්‍ය මේක ඒක ප්‍රශ්නයක් නැහැ අවුට්පුට් එක නෙමෙයි අවුට්පුට් එකේ අනන්‍ය එහෙම අර පොදු එකක් තිබුණා කියලා ගැටලුවක් නැහැ අන්න එහෙම එකට කියනවා බහුවේග සම්බන්ධතාවයක් කියලා එහෙනම් ඒක එක සම්බන්ධතාවයක් කියන එක ශ්‍රිතයක් බහුවේග සම්බන්ධතාවයක් කියන එක ශ්‍රිතයක් මේක ශ්‍රිතයක්ද නැද්ද ශ්‍රිතයකි හරිද ඊට පස්සේ අපි ගමුණි උදාහරණයක් බලමු ඊට පස්සේ මම කතා කරන්න මෙන්න මේවා එක y වර්ග සමාන x කියලා එක හරි අය පොඩ්ඩක් ඕකත් බලමු කැපිටල් x කැපිටල් y මේක නිකමට අපි x තගයන් දාගෙන x ට ගන්න පුළුවන් කුලකේ බලමු x ට 1 දානවා x ට 1 දාපු ගමන් බලමුකෝ x මේකනේ සමී මේ ශ්‍රිතේ සමීකරණය කියන්නේ x ට 1 දැම්මම y වර්ග සමාන 1යි එහෙනම් y වර්ග වර්ගමූල කරලා ගත්තොත් එහෙම y ට උත්තරය ගන්න පුළුවන් ධන 1 වෙන්නත් පුළුවන් ඍණ 1 වෙන්නත් පුළුවන් අන්න x ට 1 දැම්මොත් ඍණ 1 වෙන්නත් පුළුවන් ධන 1 වෙන්නත් පුළුවන් හරිද අන්න එතකොට x පැත්තේ එක අගයකට අනන්‍ය අගයක් එකක් නැහැ අගයන් දෙකක් එනවා දැන් කලින් නම් මෙතන වෙන අගයකට මෙහෙම දෙකක් ආවේ දැන් මේක අනිත් පැත්තේ ඒකයි එතකොට මෙතන x ට ගන්න පුළුවන් අගයන් අතරින් x ට අනන්‍ය වූ එක අගයක් කියලා ගන්න නැහැ x ට අනන්‍ය අගයක් නැහැ අගයන් දෙකක් එනවා මේ අන්න මෙහෙම නම් ප්‍රශ්නයක් මෙන්න මේ වගේ ශ්‍රිතයක් අපිට ගන්න බෑ මේ වගේ එකක් ශ්‍රිතයක් කියලා ගන්න බෑ ශ්‍රිතයක් නෙමෙයි මේක මොකක්ද කියන්නේ ඒක බහු සම්බන්ධතාවයක් ඒක බහු හරිද x පැත්ත ඒක මේ පැත්ත බහු හරිද මේ වගේ එකක් ශ්‍රිතයක් ගන්නේ නැහැ අපි සලකන්නේ නැහැ ශ්‍රිතයක් නොවේ ඒක බහු සම්බන්ධතාවයක් ශ්‍රිතයක් වෙන්නේ නැහැ හරිද දැන් මේක අනිත් පැත්ත උනනවා ශ්‍රිතයක් වෙනවා දැන් මේක හිතන්නකෝ ස්වායත්ත විචල වෙනවා ස්වායත්ත චලන මේක පරායත්ත චලන අන්න එහෙමනම් ශ්‍රිතයක් වෙනවා එහෙනම් අර කලින් සම්බන්ධතාවය මේක අපි ගන්නෙ මේ පැත්ත ගත්තේ පරායත්ත විචලනේ පරායත්ත විචලනේ වර්ගපද එහෙම පදාවට ධන පද ඒ පදාවට අන්න ඒ වගේ එක ශ්‍රිතයක් විදිහට අපි සලකන්නේ නැහැ ඒවා ශ්‍රිත නෙමෙයි හරිද එහෙනම් ශ්‍රිත වෙන්නේ මේකට අනුව ශ්‍රිත වෙන්නේ මොනවාද අනන්‍ය අගයක් තියෙන අවස්ථා දෙක විතරයි ඒ අවස්ථා දෙක කියන්නේ ඒක එක සම්බන්ධතාවයක් තියෙන අවස්ථාවයි ඒක බහු එක අගයකට අර අගයන් කීපයක් තියෙන්න පුළුවන් හරිද දෙකක් විතර අඳුන කීපයක් තියෙන්න පුළුවන් ඒක එක අවස්ථාවයි ඒක බහු අවස්ථාවයි අන්න ඒවා තමයි අපි ශ්‍රිත කියලා සලකන්නේ මේ වගේ එකක් හරිද මේ වගේ එකක් අපි ශ්‍රිත කියලා සලකන්නේ නැහැ හරිද හරි එහෙනම් මම ඒක දැනටම අකරන හරි දැන් ඔයගලට දන්නවා ශ්‍රිතයක් හොයාගන්න ක්‍රමය දන්නවා මොකද්ද කොහොමද ශ්‍රිතයක් වෙන්නේ මොකද්ද ස්වායත්ත විචල්‍ය මොකද්ද පරායත්ත විචල්‍ය ඒකේක සම්බන්ධතාවයක් කියන්නේ මොකද්ද ඒක බහු සම්බන්ධතාවයක් කියන්නේ මොකද්ද බහුවේග සම්බන්ධතාවයක් කියන්නේ මොකද්ද ඒවයින් මොනවද ශ්‍රිතයක් වෙන්නේ ශ්‍රිතයක් නොවන්නේ මොනවද කියන එක දැන් ඔයගලන්ට තේරෙන්න ඇති කියලා හිතනවා අපිට තව ශ්‍රිත ගැන නම් තව ටිකක් කතා කරන්න තියෙනවා අපි තව එපිසෝඩ් එකක් අරගෙන ඒකන කතා කරමු ඔයගලන්ගේ නෝට් එකේ නම් හරීම يعني පොඩක් වචන ටික කියලා විතරයි තිබුණේ ඈ මේ අපි ටිකක් විස්තරදෝ කතා කරමු මොනවද අපිට කතා කරන්න තියෙන්නේ අපිට තියෙනවා ශ්‍රිතයක වසම මොකද්ද කියලා කතා කරන්න තියෙනවා ශ්‍රිතයක වසම කියලා කියන්නේ මොකද්ද
සිතේක සහවසම කියලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ සිතේක පරාසය කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම සිතේක ප්‍රතිබිම්බ ප්‍රතිබිම්බය කියලා කියන්නේ මොකද්ද? හරිද? ඔන්න ඔය කියන කරුණු ටික කරුණු හතර සාකච්ඡා කරන්න තියෙනවා. සාකච්ඡා කරලා අපි සිත කියන කොටස ඊගා එපිසෝඩ් එකෙන් අපි ඉවරයක් කරගන්න බලාපොරොත්තු වෙමු. හරිනේ? එහෙනම් මේ ටික ආපහු ඔයගොල්ලෝ බලන්න හොඳට. කට්ටියට වෙනවා සුබ දවසක්.